මේ ලෝකෙ ඉඳගෙන අනාගතයේ උපදින ජීවිත කෝටි ප්‍රකෝටි ගානකට හම්බ කරන්න තියෙන හොඳම මගදානයයි. කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය අප්‍රමාණ තරමට හම්බ කරන්න තියෙන එකම ක්‍රමය දානයයි. මේක දන්නේ නැති නිසා මිනිස්සු දන් දෙන්න හරි ලෝභයි. අනාගත ජීවිතයේ සැප විඳින්න නම්, අනාගතේ නෑ බෑ කියන වචනයක් අහන්න නොලැබෙන්න නම්, අනාගතේ සාපිපාසාදී දුගතියකට භාජනය නොවෙන්න නම් කළ යුත්තේ අත්හැරීමමයි. එක එක්කෙනාගේ අත්හැරීමේ ස්වභාවය වෙනස්. සමහර අය අත්හරින්න බැරිම තැන අත්හරිනවා. එතන අත්හැරියම ලැබෙන ආනිසංසය අපිට තේරෙන්නේ නැහැ කොහොමද සංසාර විපාක දෙන්නේ කියලා. මට ධනෙ ගොඩාක් තියෙන වෙලාවේ අත්හැරලා දන් දෙනවට වඩා මට මොකවත්ම නැහැ, අන්තිම බත්පිඟාන හම්බ වෙලා තියෙන්නේ, ඒකත් අත්හරින්න පුළුවන් නම් අර ලක්ෂ කෝටි ගාණක් තියෙන කෙනා දුන්න දානෙට වඩා අර දානවිලිය ආනිසංසය වැඩි. සඳහන් කළේ ඒකයි. දුප්පතුන්ගේ දානෙ දහසින් ගුණ කරලා බලන්න කියලා. කෙනෙක් බොහෝම ධනය ඇති කෙනෙක් රුපියල් ලක්ෂයක් දෙනවා. එයාට තව කෝටි ගණන් සල්ලි තියෙනවා. නමුත් සල්ලි නැති කෙනෙක් අපිකින් ඔහු ගාව රුපියල් 1500ක් විතර තියෙනවා. ඔහු ඒකෙන් 1000ක් පූජ කරනවා. ආන්ගේ ඔහුගේ දානය දහසින් ගුණ කරනවා කියලා කියන්නේ. 1000 පූජා කරන්නේ ඔහු ඉතුරු කරගත්තේ 500යි. වැඩි මුදල දුන්නා. එහෙනම් ඔහුගේ දානේ ආනිසංසය සඳහන් කරන්නේ 1000 දහසින් ගුණ කරලා. 1000 ගුණ කරලා තමයි ඔහුගේ ප්‍රමාණය සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් මේ අත්හරින්න බැරි වෙලාවේ අත්හරින එක ඊට අමත කොයිතරම් ආනිසංස සහිතද? ඊට අමතරව පින්නතුනේ අපි දෙන දේ තමයි බොහෝ වෙලාවට ලැබෙන්නේ. මොනවද දෙන්නේ? දෙන විදියටයි සංසාරේ හම්බ වෙන්නේ. ඒ කියන්නේ අපිට උදාහරණයක් සඳහන් කළොත් පාන් දන් දීලා කේක් බලාපොරොත්තු වෙන්න බෑනේ. අන්න ඒ වගේ අපි දෙන දේ මට ලැබෙනවා. ඒ කියන්නේ පාන් දුන්නහම පාම්ම හම්බෙනවා කියන කතාව නෙමෙයි මේ කියන්නේ. ඒ දෙන දේ වටිනාකමක් තීරණය වෙනවනේ. ඒක ඉතාම උසස් කෑම වේලක් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය සම්බෝලත් එක දුන්න කෑම වේලක් වෙන්නත් පුළුවන්. ඒක ආපහු වෙනස් වෙනවා. සම්බෝලත් එක කෑම වේලක් දුන්නේ දුප්පත් කෙනෙක්ද පොහොසත් කෙනෙක්ද? මේ පරතරයත් වෙනස් වෙනවා. මොකද දානේ දාන ප්‍රතිභාවය රඳවා ගන්න පුළුවන් බොහෝ වෙලාවට දිලිඳු අයට. දාන දාස, දාන දායක, දාන ප්‍රති කියලා ආකාර කීපයක් තියෙනවනේ. දාන දාස කියලා කියන්නේ තමන් එදිනෙදා පරිහරණය කරන දේවල් වලට වඩා බාල දේවල් දෙනවට. එහෙම නැත්නම් තමන් අනුභව කරන කෑම වේලට වඩා පහත් දෙයක් දන් දෙනවට. එයා දාන දාසයා. තමන් යම්සේ අනුභව කරනවද ඒ විදිහටම දන් දෙන කෙනාට කියන්නේ දාන දායකයා කියලා. හැම වෙලාවෙම තමන් පරිහරණය කරන මට්ටමට වඩා උසස් විදිහට දන් දෙනවා නම් ඔහුට කියන්නේ දානපති කියලා. ඉතින් එතකොට එදිනෙදා සාමාන්‍යයෙන් පරිහරණය කරන හැම දෙයක්ම හිතන්න වෙනවා. සමහර කෙනෙක් අඳින සරමක් රුපියල් 3000ක් වෙන්න පුළුවන්. සමහර කෙනෙක් අඳින කමිසයක් සමහර තවත් ලොකු ගාණක් වෙන්න පුළුවන්. එතකොට මේ කමිසයේ සරමේ මිල එකතු කරගත්තාම රුපියල් 8000ක් 9000ක් වෙන්න පුළුවන්. ඔහු නිතරම පාවිච්චි කරන්නේ ඒ වාගේ ඇඳුම් නම් සිවුරක් පූජ කරනවා නම් ඊට වඩා වැඩි මිලක සිවුරක් පූජ කරන්න වෙනවා. එහෙම වුණොත් තමයි දානපති බවට යන්න පුළුවන් වෙන්නේ. බොහෝම ධනෙ තියෙන කෙනෙක් සම්බෝලත් එක බතක් දන් දුන්නහම ඔහු දාන දාස බවටයි පත් වෙන්නේ. නමුත් ඉතා දිලිඳු කෙනෙක් සමහරලාට එයාගේ ගෙදර හැමදාම කෑම කන්නේ ලුණු ටිකක් ඉහගෙන ලුණු ගෙඩියක් පොඩි කරගෙන කිරි හොදි ටිකක් හදාගෙන වෙන්න පුළුවන්. නමුත් ඔහු දන් දෙනකොට කිරි හොද්දකුත් හදලා සම්බෝල ටිකකුත් හදලා ඔහු දන් දෙනවා.
එතකොට එදිනෙදා තමන් පරිහරණය කරන ප්‍රමාණය